පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය. වාහන සිහිනනේ මුන් අපිට දුන්නේ අර නංගි කෙනේ තෙමිතෙමිහිම ගිහිල්ලානේ තෙමාගෙනම ගියන්න. කෝටි ප්‍රකෝටි ප්‍රතිවෙ වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි ශ්‍රී ලංකාව කියන භූමියේ දේශපාලනය කරලා උමත් ඉතින් තොපිට රෙද්දෙ රෙවෙලා 21 වෙනිදා රෑ වෙනකොට තොපිට රෙද්දෙ රෙවෙනවා. යකෝ අවුරුදු 7 8 10 කාට මොකද්ද තේරෙන්නේ? පරයා. කවුද පරයා? මනුෂ්‍ය නානක් අරගෙන පරයටයි මේ කතා කරන්නේ. මනුෂ්‍ය නානක් අරගෙන තිරිසන් සක්කිලි බල්ලටයි කියන්නේ. We are part of India ගත්තා. හරින් කියන කසඩියව ගත්තා. උපදේශක තනතුරක් දීලා නැවතත් කියන්නද? මනුෂ්‍ය වගේ පොන්නයෝ පොන්න වැඩ නොකර පොඩි දරුවෝ අරන් රමණේ දෙන්න හදෙන්න එපා. කොහොමද ඔබට හැම පැත්තෙම රමණේ එදිච්ච එකෙක් නේ. මුම් પરම්පරා ගානකට මනුෂ්‍යලා හොයලා තියෙන්නේ. අපි නෙමෙයි කියන්නේ මිනිස්සු කියන්නේ. හැබැයි ඔබට උන්ට ඡන්දෙ දෙන්න අයිතියක් නැහැ. කොපේ තුප්පහිකව පොඩි උන් ලවා යූස් කරන්න එපා. මනුෂ්‍ය කියන සක්කිලියට මේ කියන්නේ පොඩි ළමයි අරගෙන දේශපාලනය කරන්න එපා. තොපි සල්ලි වලට ගෑණි හරි දෙනව. සක්කිලියගේ සක්කිලි වැඩ. කවුද? මනුෂ්‍ය නානාරක් කාර කියන සක්කිලිය. ඔකට කියන්නේ පොන්න ගති. පඩත්තල සක්කිලි වල් පරේ. ඉන්නවා මනුෂ්‍ය නානාරක් කරගෙන. බල්ලෝ බලු බල්ලෙක් බව දැනගෙන හැසිරියන් බලු වැඩ කරන්න එපා රටේ දරුවොත් එක්ක. ආදරණීය ඔබටයි මේ ඇරියුම් කරන්නේ Patreon සමාජිකත්වය ලබා ගන්න කියලා description එකේ පල්ලෙයාට ගිහිල්ලා click කරපු ගමන් ඒ දාලා තියෙන එක ඔබට යන්න පුළුවන් ගිහිල්ලා සමාජිකත්වය තුනක් තියෙනවා කැමති එකක් ගන්න පුළුවන් මොකද 2024 අපේ අවුරුද්දයි උන්ගේ අවුරුද්ද නෙමෙයි ඒකට අපි එකතු වෙන්න ඕන කතා බහ වැදගත් කතිකාවත වැදගත් මේ අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඔබට ආරාධනා කරනවා අයිබෝවේ මේ රටේ හැම දේශපාලනඥයෙකුටම අයිතියක් තියෙනවා දේශපාලනය කරන්න. ඔබටද අයිතියක් තියෙනවා. අයිතිය නැති උන් ටික තමයි රට විනාශ කරන්න එදා මෙදා මේ වෙනකන් දායකත්වයේ ලබා දීපු ඒ කාලකන්නේ ටිකට මං කියන්නේ උන්ට දේශපාලනය කරන්න අයිතියක් නැහැ. හරි කමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හරි විනාශ කරා ඒත් අයිතිය තියෙනවා කියමුකෝ. හැබැයි ඔබට උන්ට ඡන්දෙ දෙන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ ඔබ මේ මෙතර ප්‍රපාතයකට දාලා ඔබ බඩකින්නේ මේ ඉන්න සලස්සලා වේල් තුනෙන් එක් වේල් දෙකක් බවට කන්න මේ සලස්සලා ඒකෙත් පෝෂණීය ආහාර වේලක් නැති කිරීමට සලස්සලා දරුවාව ඉස්කෝලේ නැති කරලා හදිසියේ දැන් මෙහෙමද තාරුණ්‍යයට කසාද බඳින්න ඒ තියෙන හීනේ නැති කරා ගියක් දොරක් හදාගන්න තියෙන හේ හීනේ නැති කරා අවුරුදු කීයකින් යකුණි අපි අලුත් වාහනයක් දැක්කේ නැද්ද වාහන සිහිනනේ මුන් අපිට දුන්නේ අර නංගි කෙනේ තෙමිතෙමි එහෙම ගිහිල්ලානේ තෙමාගෙනම ගියන්න ඒ රනිල්ගේ 70 උන් තමයි ඉතින් දැන් උන් ඊට අමතරව අර රනිල්ගේ වොක්සගන් කම්පැනි ද අපි වොක්සගන් එකේ දයන්නේ මුන්ගේ අම්මලට හැන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ වෙන කියන්න වචන නැහැ හොදේ ඉතින් කොහොම වුණත් මේ විනාශ කරපු උන් ඒ කියන්නේ මේකේ අර රහ දන්නේ මුන්නේ හරි ලේසියෙන් කිසිම මහන්සියක් වෙන්නේ නැතුව හාන්සි වෙන්න ඕන නම් ඒවත් තියෙනවා වර ඉන්නේ අර පරේ මොනවද we are part of the india ඒව හැම පහසුකමක්ම ලැබෙන නිකන් ඉඳලා කුට්ටි පිටින් ලැබෙන ක්‍රමයක් නේ මේක කෝටි ප්‍රකෝටි ප්‍රතිව වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි ශ්‍රී ලංකාව කියන භූමියේ දේශපාලනය කරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමතිකමක් ගත්තනම් ප්‍රකෝටි ප්‍රතිව පුට් සයිකල් එක ආපුන් තැපල් 90 ආපුන් අද තියෙන v8 bmw අම්මට සිරිනේ දේපල බැලුවොත් කොච්චරද ඉතින් ඒකම හිතාගත්ත හැකි මේ කාලකන්ණියෝ ඒවත් ඇවිල්ලා නැවත මේ දේශපාලනයට ඇවිල්ලා යම්කිසි මට්ටමක් තියෙන සාධනීය කරුණු කතා කරන්න පුළුවන් වේදිකාවක ඒක ගණිකා වෘතිය යොදවන්න බෑනේ එහෙම පඩත්තල සක්කිලි වල්පරේ ඉන්නවා මනුෂ්‍ය නානයක් කරගිල මල්ලි ඔබට මේ වචනින් අමතන්න ඕන ඔබ ඇවිල්ලා සක්කිලියේ දේශපාලනය කරපන් ඡන්දදායකයොත් එක්ක අවුරුදු 18ට වැඩි කට්ටියත් එක්ක පොඩි දරුවෝ අරන් රමණේ දෙන්න හදන්න එපා. කොහොමද ඔබ හැම පැත්තෙම රමණේ එදිච්ච එකෙක් නේ රමණේ දෙන්න හදන්න එපා. මේ ඕගොල්ලෝ බලන්න මේ වීඩියෝ ඈ. සක්කිලියගේ සක්කිලි වැඩ. කවුද? මනුෂ්‍ය නානාරක් කාර කියන සක්කිලිය. මට දුක ඔබට කතා කරන්න අයිතියක් නැහැ. මොකද ඔබගේ දේශපාලන ගමනේදී පටන් ගැම්මේ ඉඳලා ඔබට ඡන්දෙක් කව් කරන්න ආපු එකෙක් මම. ගාල්ලට. එහෙම මහන්සි වෙච්ච එකෙක්. ඒ වගේ එකෙක් ඇවිල්ලා මේක රමණේ යදිනකොට තොප්ට ඒ විදිහට කතා කරනවා පරයා. කවුද පරයා? මනුෂ්‍ය නානක් අරගෙන පරයටයි මේ කතා කරන්නේ. මගේ මල්ලිට. මනුෂ්‍ය මල්ලිට. එද්දා අහම්බුක මේ කතාව. අර බඩගිනි ඉඳපු බබාගේ ඉඳ පාඩම් කරන්න ලයිට් එක ග්‍රේච් එක. එතකොට කිරිපිරි නැතුව අඩපු එක. අපි ඒකෙන් දැන් මොකද දැන් තත්ත්වේ සම්පත ඉස්සරහට වෙන්න ඕනේ.
ඌ එක කියන සොරේ බලන් කියන සොරේ බලන් මේ සක්කිලියගේ දෙල්ලා ගෑස් නැති වෙලා අර බඩ පිටින්දකු බබාගේ ඉඳ පාඩම් කරන්න ලයිට් නැති වෙච්ච එක එතකොට කිරිපිරි නැතු වට වේද අපි ඒකෙන් දැන් දැන් මොකද දැන් තාත්තේ සම්පති ඉස්සරහට වෙන්න ඕනේ මට ඇත්තටම කිව්වොත් කියන්න තියෙන්නේ පුතේ ඔබ කිව්වා නම් අරක කිව්වනම් හරි මට ඇත්තටම කිව්වොත් කියන්න තියෙන්නේ මාමේ ඔయిత වැඩිය හොඳයි ආයක කියලා කිව්වනම් පුතේ ඔබ අම්මේ මාරම කොල්ලෙක් වෙනවා එහෙම ඇම්ඩෙක් හිටියා නම් කොහොමද නේ තරගල දැන් ඇවිල්ලා දිනවා මට කිසිම පැත්තක් වෙලක් ගන්න දෙයක් නෙමෙයි මම කියන්නේ මම මේ දැන් රට තියෙන විදිය මට දැන් මේ රට තියෙන විදිය මොකද මාත් මේ රටෙන් තාම පොඩි ළමයි කියනවා මම හිතන්නේ මාතාගේ මුක්ති නිවන ගැනනේ ඇත්තනම දැන් නම ලොකු තත්ත්වයකට ඇවිල්ලා තිනවා අපි අනාගතේට මේ වඩා අමාරු වෙන මේ විදියටම ගියොත් අපිට තව ටිකෙන් ටික මෙලඟ ඉල්ලවල ගන්න පුළුවන් අර ඔයගොල්ලෝ සතුටුයි දරුවට අපි මුකුත් කියලා නෙවෙයි ඒක තමයි සක්කිලියගේ සක්කිලි වැඩේ අපිට ඔබලගේ අභ්‍යන්තරයේ තියෙන දේවලුත් කියලා ගහන්න පුළුවන් මේ විදිහටම කිරිපිටි නැතුව නෙමෙයි ගහන්න දෙන්නම් උඹ ඈ ගහන්න දෙයක් නැහැ පෙර දේවල් මමත් මේ වෙඩින් එකට ආවනේ හෝම් කමින් එකට තිබ්බේ මොරටුවේ ඈ ගල් අපේ මොකද්ද ඒක ඇක්වාපර්ල් එකේ තිබ්බේ ඈ හෝම් කමින් එක ඊට පස්සේ ඒකේ ඊට පසුපසුව දරුව හැදුවට පස්සේ මොකද්ද වුනේ කියලා මං කියන්නේ නැහැ මං පුද්ගලික දේවල් ඇදලා ගන්නෑ හැබැයි මනුෂ්‍ය කියන සක්කිලියට මේ කියන්නේ පොඩි ළමයි අරගෙන දේශපාලනය කරන්න එපා ඔබ මාධ්‍යවේදියෙක් හැටියට හිටියා මේම සක්කිලියෙක් වෙයි කියලා මං හිතුවේ නෑ මුදල්ම හම්බු කරන්න අර විදේශ සේවයක බාර කම්කරුව ඇමතිව ඉන්නකොට දෙයිනේ කියලා ඉතින් මේකේ අර විශ්ව යම් කිසි දෙයක් කරගෙන හින්දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දීලා උඹලව විසි කරලා ඇරියා විසි කරලා යන්න දෙන්නේ නෑ රනිල් කීර කියන සූත්‍ර පුංචා මේ මේ සර්වලෝක පූට්ටුව මේ සර්වලෝක පූට්ටුව වගේ තමයි මම ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන්නේ යන්න එළියට යන්න දුන්නේ නැහැ ගීගාම්ම ගත්තා උපදේශකයෙක් we are part of india ගත්තා හරින් කියන කසඩියව ගත්තා උපදේශක තනතුරක් දීලා සියලුම වරදාන වරප්‍රසාද දීලා දීමනාද ඔක්කොම දීලා ඌව ගත්තා මනුෂ්‍යව ඒකට ගත්තා ගන්න දෙයක් නැහැ මුම් પરම්පරා ගානකට මනුෂ්‍යලා හොයලා තියෙන්නේ අපි මේ කියන්නේ මිනිස්සු කියන්නේ අර මට තව තොරතුරු ටිකක් දෙන්නම් කියලා කොයි තොරතුරු ටික ආවේ නැහැ මොකද ඊශ්‍රායල් කොහේ හරි ඔය රටකට එක රටකට මම හිතන්නේ 25000ක්ද කොහෙද අපේක්ෂකව ඇවිල්ලා තියෙනවා ඒ විභාගය සඳහා ඒ ඔක්කොම මම මේ තොරතුරු නිවැරදි නෑ තාම මේ නිසා මුල ටික විතරක් කියන්න මනුෂ්‍ය නායකකාර කියලා තියෙනවලු මම මේ ලූ මේක හරියට ඩීටේල් එක මම ගෙන්නගෙන ගහන්නම් එතනට ඇවිල්ලා විභාගේ පාස් වෙලා සම්මුඛ පරීක්ෂණේ පාස් වෙලා විදේශ ගත වෙන්න ඊට පස්සේනේ මෙඩිකල් යන්න ඕනේ මෙඩිකල් යන්න පුද්ගලික අංශයකට දීලා තියෙනවලු ඒකට රුපියල් මට හරි ගාණ මතක නැහැ ලොකු ගාණක් අර ආපු ඔක්කොම අපේක්ෂකයන්ට මෙඩිකල් කරන්න ඕන ඒ කියන්නේ සිලෙක්ට් වෙච්ච අයට නෙමෙයි ඒක ඉතින් ඒවා වක්‍රාකාරව යන විදිය ගැන මේක තොරතුරු ටික ආහම මනුෂ්‍ය කියන කසඩයා එක කරලා තියෙන වඩන් ඔන්න ඔබට පුතේ රෙද්ද රෙවෙන්න ගහනවා ඔබට රෙද්ද රෙවෙන්න ගහනවා කොහොමත් ඉතින් තොපිට රෙද්ද රෙවෙලා 21 වෙනිදා රෑ වෙනකොට තොපිට රෙද්ද රෙවෙනවා සරලෝක පූට්ටුව කඩාගෙන යන්න දෙන්නේ හොඳට මතක තියාගනි බල්ලෝ බලු බල්ලෙක් බව දැනගෙන හැසිරියන් බලුවඩ කරන්න එපා රටේ දරුවොත් එක්ක බලුවඩ කරන්න එපා රටේ දරුවෙක් එක්ක යකෝ දරුවෙක්ගෙන් ඒ දරුවා කියන්නේ මමත් තාම කිරි බොන කෙනෙක් කියලා එතකොට දරුවෙකුට කිරි ටික නැති වුනහම කිරි ටිකක් දුන්නහම මේ දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි ඒක මූ ගාන්ට ඇප්ලයි කරලා කියනවා අපිට හිතනවා දැන් අපේ මේ මගේ අපිට රටක් තියෙයි කියලා යකෝ අවුරුදු 7 8 10 කාට මොකද්ද තේරෙන්නේ ඈ කියන්න හිතෙනවා කොහොමද කියන්නේ ඒකට ඒව මට එනවා අදින්න අදින්න බෑ ඒව මම ලොක් කර ගන්නවා එන තරම ලොක් කර ගන්නවා ඉතින් ඒ නිසා තුප්පයි වැඩ කරන්න එපා බලු මනුෂ්‍ය දේශපාලනය කරහන් දේශපාලනයේ ඡන්දදායකෙක් වෙන්නේ අවුරුදු 18 ලියාපදිංචිය තියෙන්නේ අන්න උනුත් එක්ක ගිහිල්ලා කතාවක් නැති කරගනින් තොපේ තුප්පයිකව පොඩි උන් ලවා යූස් කරන්න එපා ඔකට කියන්නේ පොන්නකම කියලා ඔකට කියන්නේ පොන්න ගති තොපි සල්ලි වලට පුකාරි දෙනවු ඒක හොඳට මතක තියාගන්න තොපි සල්ලි වලට ගෑණි හරි දෙනවු ඒක හොඳට මතක තියාගනි මනුෂ්‍ය නායකක් අරගෙන තිරිසන් සක්කිලි බල්ලටයි කියන්නේ ආයි මට ජීවිතේ මූරට හම්බෙලා අයියේ කියන්නේ එපා මං එතකොට කියන්නේ තෝ වගේ පයියෙක් ආශ්‍රය කරපු ගණත් යකෝ අපිට කනගාටුවක් තියනවා කියලා බය නැහැ තොපිට හොඳට මතක තියාගනි ඔය එක කසෙඩියෙකුටවත් බය නැහැ යකෝ තොපිට සර්වලෝක පූට්ටුව
කඩලා යන්න 21 වෙනිදා රාත්‍රියේ වෙනකොට තොපිට රෙද්දෙර වෙන්න ගහන බව හොඳට මතක තියාගන්න ඉල්ල. තොපිට බය වෙච්ච කාලේ ගියා පුතේ. යකෝ සුදු ඈන් වලින් උස් වෙනකොට මෝරුන්ට කන්නදායි කියලා මිනිස්සු පැතුව මීක් නැතුව හිටපු කාලේ ඒ කාලෙත් අපි බය නැතුව මේ මහ පොළවේ හෙලියක් හැටියට අපි කතා කරා බය නැතුව වැඩ කරා. අද තොපි වගේ පොන්නේන්ට බය නැහැ යකෝ හොඳට මතක තියාගනි. නැවතත් කියන්නද? මිනිස්සු වගේ පොන්නේයෝ පොන්න වැඩ නොකර දේශපාලනේ දන්න අවුරුදු 18ට වැඩි මිනිසුන් එක්ක දේශපාලනය කරන් දරුවෝ යූස් කරන්න ඈත් වෙන්න එපා. හොඳට මතක තියාගනි. වැඩසටහන අවසන් කරලා තොට ඇතුළු තොපේ නඩේට සර්වලෝක පූට්ටු ඔක්කොටම කඩල යන්න 21 වෙනිදා රාත්‍රියේ අපි රාත්‍රිය වෙනකොට ප්‍රතිඵල එනකොට බලපියව් තොපේ ඉන්න තැන් හොයාගනින්න. අර වෙපන් දෙක ගනින්න. කැබිනට් අනුමැතියෙන් ලැබිලා තියෙනවනේ වෙපන් දෙකක් බලට වෙපන් දෙක ලෑස්ති කරගනින්න අපිට ගහන්න. අපිව මරන්න වෙපන් දෙක ලෑස්ති කරලා. වෙපන් දෙක ලෑස් කරකවල ගහගන්න තොපේ පුකේ.